Sri Lanka Test පන්දුයවන්නේ ලෝකයේ හොඳම 10 අතරට කාලයකට පස්සේ පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සාමූහික ජයග්‍රහණ ලොකුවට හැමදාම එක දිගට ලැබෙන්නේ නැති වුණාට තනි තනි ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ අපට ඇහෙන්නට ලැබෙනවා. ඉතින් සීමිත පන්දු වාරවල වනිදු හසරංග නැත්නම් විශේෂම 20 රටාව තුල ලෝකයේ අංක 1 පන්දුයවන්නේක් බවට වනිදු හසරංගට මෑත කාලයේදී පත් වීමට හැකියාව ලැබෙලා තියෙනවා. එතකොට 20 අස්සේ මයිස් තීක්ෂණ වගේ ක්‍රීඩකයන් හොඳම 10 අස්සේ ඉන්නවා. එතකොට පැතුම් නිස්සංක වගේ ක්‍රීඩකයන් සීමිත පන්දු වාරවල ලෝකයේ හොඳම 10 අතරේ ඉන්නවා. එතකොට දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටිකරුවන්ගේ අංශයෙන් හොඳම 10 අතරේ ඉන්නවා. ඔන්න කාලයකට පස්සේ මයිදන් රංගන හේරත්ගෙන් පස්සේ තමයි හොඳම 10 අතරට ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නෙකුට පැමිණීමට හැකියාව ලැබිලා තියෙන. ඉතින් ප්‍රභාත් ජයසූරිය විශේෂයෙන්ම ගාල්ලේ ටෙස්ට් තරගයේදී කඩුළු 7ක් දවා ගැනීමට සමත් වුණා. මේ දක්ෂතාවයත් එක්ක ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා 14 වන ස්ථානයේ ඉඳලා. ඉතින් ඔහු ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල 7 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දත්ත හොයලා බලපුවාම නැත්නම් අපි තොරතුරු හොයලා බලපුවාම අන්තර්ජාලයේ රංගන හේරත් තමයි හොඳම 10 අස්සේ ඉඳලා තියෙන්නේ අවසාන වශයෙන්. ඔහු 2018 ක්‍රීඩාවෙන් සමු ගන්නකොට ඉඳලා තියෙන්නේ ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල 8 වන ස්ථානයේ. ඉතින් හොඳම 10 අස්සේ 2018 නොවැම්බර් මාසයේදී තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ඉඳලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ තමයි අවුරුදු 5කට විතර පස්සේ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හොඳම 10 අස්සට පැමිණීමට සමත් වෙලා තියෙන්නේ. ඉතින් 7 වන ස්ථානයේ ඉඳලා තියෙන රංගන හේරත් 2018 පෙබරවාරි මාසයේදී. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් 7 වන ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රංගන හේරත් එක වෙලා නම් නැහැ කවදාවත්. ඔහුගේ හොඳම ස්ථානය වන්නේ අංක 2 2017 ජූලි මාසයේදී 2 වෙලා තියෙනවා. ආය 2016 නොවැම්බර් මාසයේදීත් 2 බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම 2012 නොවැම්බර් මාසයේදීත් අංක 2 බවට පත් වෙලා තියෙනවා. හැබැයි කවදාවත් අංක 1 බවට පත් වීමට අවස්නාවකට රංගන හේරත් හැකියාවක් ලැබිලා නැහැ. එතකොට අංක 1 බවට පත් වෙච්ච ලංකාවේ අවසාන ක්‍රීඩකයා තමයි මුත්තයා මුරලිදරන්. ඉතින් මුත්තයා මුරලිදරන් 2009 වර්ෂයේදී අංක 1 බවට පත් වෙලා තියෙනවා ලෝකයේම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල. ඉතින් මුත්තයා මුරලිදරන් හැම වෙලාවෙම හොඳම 10 අස්සේ කාලයක් තිස්සේ සාමාන්‍යයෙන් බැලුවොත් අවුරුදු 10ක් වගේ එක දිගට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල හොඳම 10 දින අස්සේ නිතර ඉඳලා තියෙනවා. ඉතින් අංක 1 බවට අවස්ථා ගණනාවකදී පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගණන් කරලා බැලුවොත් එහෙම අවස්ථා 8කදී විතර මුතයා මුරලිදරන් අංක 1 බවට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නා වගේම ලෝකයේ වැඩිම කඩුලාභියා හොඳම දඟ පන්දු යවන්නා ලෝකයේ. ඉතින් ඒක එච්චර අරුමයක් නෙවෙයි. නමුත් ඔහු ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් එවැනි පන්දු යවන්නන් සිටි එවැනි දක්ෂතා දක්වපු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම කියන එක කියන්නට ඕනේ, විශේෂයෙන්ම 96ත් 2015ත් අතර. ඉතින් මුතයා මුරලිදරන් රංගන හේරත් සමුගත්තාට පස්සේ ඔන්න ප්‍රභාත් ජයසූරිය මෑත කාලයේ සිට මෙවැනි දක්ෂතාවයක් දක්වමින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ප්‍රභාත් ජයසූරිය ඒ තරම් ලොකු ටෙස්ට් ඉතිහාසයකට උරුමකම් කියන්නේ නැහැ. ඔහු පළවෙනි ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්නේ 2022. ඉතින් අවුරුද්දක් වගේ කාලයක් තුල තමයි මේ දියුණුව නැත්නම් මේ හඹාගෙන යාම ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුට කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් බිඳුවෙන් පටන් අරගෙන අංක 7 දක්වා පැමිණීමට සමත් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත එතනත් ටෙස්ට් තරඟ 9ක් වගේ තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් මේ වන විට ඔහු කඩුලු 59ක් මෙම තරඟ 9ේදී ලබාගෙන තිබෙනවා. 5 බැගින් අවස්ථා 6ක්, 10 බැගින් අවස්ථා 2ක් ඒ ඇතුළත ලබාගෙන තියෙනවා. ඒක තමයි විශේෂම සිදුවීම. ඉතින් ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් ගාල්ලේ ටෙස්ට් තරඟයේදී කඩුලු 6ක් දවා ගැනීමත් සමග ඔහු 21 වන ස්ථානයේ ඉන්නවා. ඉතින් SSC තරඟේ නම් සාර්ථක ක්‍රීඩකෙක් නෙමෙයි රමේෂ් මෙන්ඩිස්. ඉතින් අපේ පන්දු යවන්නන් කිසිම සාර්ථකත්වයක් ලැබුවේ නැහැ, ඒකත් කියන්නට ඕනි. ඉතින් ඒකට එක එක හේතු තියෙනවා. පන්දු යවන්නන්ගේම වැරදි නෙමෙයි සමහර දේවල්. ප්‍රභාත් ජයසූරියම ගත්තාම හරි තැන්වල පන්දු යවුවා. නමුත් සමහර වෙලාවට පන්දු රැකීමේ ප්‍රශ්න නැත්නම් පන්දු රැකීමේ ස්ථානගත කිරීමේ ප්‍රශ්න, ඔය වගේ ගොඩක් දේවල් අපිට දකින්න ලැබුණා.
ඉතින් කොහොම වුණත් පිටිකරන අංශයේ නායක දිමුත් කරුණාරත්න හොඳම 10 අස්සේ තාමත් ඉන්නවා 9 වෙනි ස්ථානයේ ඔහු ඉන්නවා. ඉතින් අශ්වින් තමයි පන්දු යවන්නන්ගෙන් අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. ටෙස් පිටිකරුවන්ගෙන් අංක 1 බවට පත් වෙලා තියෙන්නේ කේන් විලියම්සන්. ලංකාවෙන් දිනේෂ් චන්දිමාල් අංක 20ත් 24 දනංජය සිල්වාත් 25 ඇන්ජලෝ මැතිව්සුත් ඉන්නවා දිමුත් කරුණාරත්නට අමතරව. ඉතින් මේ ශ්‍රේණිගත කිරීම සඳහන් වෙන්නේ ගාලු ටෙස්ට් තරගයෙන් පස්සේ වෙනස් වීම. අපි බලමු SSC ටෙස්ට් තරගයෙන් පස්සේ මේ වගේ වෙනසක් සිදු වෙයිද කියලා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.